මෙවන විට යුක්‍රේනය සහ රුසියාව අතර අර්බුදය තවදුරටත් උඩුදුවමින් පවතිද්දී ක්‍රිමියාව සහ රුසියාව සම්බන්ධ කරන පාර්ලිමේන්තුවට එල්ල කරන ලද ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කටයුතු අඛණ්ඩව දියත්වමින් පවතිනවා. ඒ අනුව දැනට මොස්කෝහි වාර්තා වන තොරතුරු උපුටා ගනිමින් අප මේ ඔබ වෙත ගෙනෙන්නේ ෆෙඩරල් සෙකියුරිටි සර්විස් විසින් FSB එක විසින් මේ වන විට පුද්ගලින් 12 දෙනෙකු මෙම ප්‍රහාරයට සම්බන්ධව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් 5 දෙනෙකු රුසියානු ජාතිකයින් වන අතර පුද්ගලින් 3 දෙනෙකු යුක්‍රේන ජාතිකයින්ද ආමේනියානු ජාතිකයෙකු සහ ජෝර්ජියානු ජාතිකයින් 2 දෙනෙකුද මෙහි සිටින බවද තොරතුරු වාර්තා කරනවා. ඒ අනුව ඔවුන් ත්‍රස්තවාදී පනත යටතේ රඳවා තබා ගනිමින් මේ වන විට ප්‍රශ්න කිරීම සිදු කරනවා. අදාළ පුද්ගලින් 12 දෙනා පිළිබඳ මේ වන විට අදාළ තොරතුරු සම්පාදනය වී තිබෙන්නේ යුක්‍රේන ජාතිකයින් 3 දෙනා සහ ජෝර්ජියානු ජාතිකයින් 2 දෙනාද අනෙකුත් ආමේනියානු ජාතිකයාද මෙම පුපුරන ද්‍රව්‍ය ඩිලිවරි එක නැතිනම් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් උණු වගකීම බාරගෙන එම සැලැස්ම ක්‍රියාත්මක කර තිබෙනවා. ඊට අමතරව මෙහිදී රුසියානු ජාතිකයින් මෙම ප්‍රහාරයට සම්බන්ධ වන්නේ මෙම ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය කරන ලියකියවිලි සකස් කිරීමේදී රුසියානු ජාතිකයින් ඊට මැදි හතව තිබෙනවා. මීට අමතරව යුක්‍රේන ජාතිකයෙකු මෙම පුපුරන ද්‍රව්‍ය ක්‍රිමියාවේ යම් ආකාරයක ෆර්ම් එකකට නැත්තම් ආයතනයකට සම්පාදනය කර දෙන්න ලබා දීම සඳහා යම් වැඩපිළිවෙලක් සකස් කර තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. කෙසේ වෙතත් රුසියාව දැඩි අවධානයෙන් යුතුව මේවර විට පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. පුද්ගලින් 12 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගද්දී රුසියානු හමුදාවන් මේ වෙන විට දැවැන්ත ප්‍රහාරයක් රොකට් ප්‍රහාර සමුදායක් යුක්‍රේනයට එල්ල කරමින් සිටිනවා. එවන් පරිසරයක් ඇතුළතදී නේටෝ සංවිධානයේ ස්ටෝල්න්බර්ග්ගේ ප්‍රකාශය මේ වන විට ආందోళනාත්මක ප්‍රකාශයක් බවට පත්වනවා. නේටෝ සංවිධානයේ මහලේකම්වරයා විදියට ස්ටෝල්න්බර්ග් කරන ද ප්‍රකාශය ජේන් ස්ටෝල්න්බර්ග් said that Russia victory would be a big defeat for both Ukraine and entire alliance. මේ ප්‍රකාශය බරපතල ප්‍රකාශයක් බවට මේ වෙද්දි ක්‍රෙම්ලින් මාධ්‍ය ප්‍රකාශකයා සඳහන් කර තිබෙනවා. ඊට හේතුව තමයි මේ තුලින් බොහොම පැහැදිලිවම පෙන්눔 කර තිබෙනවා යුක්‍රේන පාර්ශවයේ සිට නේටෝ සංවිධානයේද මෙම සටනට සහයෝගය දක්වන බව. ඒ නිසා රුසියානු ජයග්‍රහණය සමස්ත යුක්‍රේනයේ පමණක් නොව සමස්ත සංධානයේම නේටෝ සංධානයේම බරපතල පරාජයක් බවට පත්වන බව. ඒ නිසා මෙය බරපතල පක්ෂග්‍රාහී ප්‍රකාශයක් විදියට රුසියානු මාධ්‍ය මේ වන විට වාර්තා කර තිබෙනවා. මේ තමයි දැනට වාර්තා වන නවතම තොරතුරු. අපි ඔබටත් ඉදිරියට තොරතුරු ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා.